ප්‍රසන්නීමල අපිට මේ වාගේ දින් කර ගන්න අවස්ථාව ලැබෙන්නේ. මේ දිනක් වෙන සාපේසිත ප්‍රසාදුනේ ශ්‍රීමත් දේවදේවයන් වහන්සේට කොයි විසාල් වැඩ සිටියත් අපගේ කල්යාණ මිත්‍රය මහන්සියට නමස්කාර වේවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේ කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් රාත්‍රියක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවාද, යම් රාත්‍රියක අනුපාදශේෂ පරිනිර්වාණදාසෙන් පිරිනමන පානවාද, ඒ අතරතුර යම් දෙයක් ප්‍රකාශ කරනවාද, පනවනවාද, දේශනා කරනවාද, සම්බන්තං තතේව හොති නොවන්නතා, ඒකේ ආකාරයමයි වෙන්නේ, වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ. තස්මා තථාගතෝ තිරුච්චති. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා, සංඝයා කුටි සෙනසුනේ දොර ඇරලා ඇතුළට වැදලා මොහොතක් අසුන් ගත්තොත් ඒ කුටියේ සිවුදිගින් වඩින පැමිණි නොපැමිණි සියලු මහා සංඝරත්නය කුටිය පරිභෝග කළ පින පූජා කරපුවාට ඒ මොහොතේම රැස් වෙනවා. ඒ නිසා මහත් වූ බලවත් වූ පුණ්‍ය ධර්මයක් මේ මොහොතේ රැස් වුණා කියලා සංකල්පයි. ඒ නිසා වටිනා අවස්ථාවක් අපි අනුමෝදන් වෙනවා. මේ විදිහට පින් කර ගන්නවා දකින්න අහන්න ලැබෙන මේ ගෞතම බුද්ධ සාසනය අපිට මේ ධර්මය අහින නිසා, නැත්නම් අපි දන්නේවත් නැතුව මොකක්වත් නැතුව අපි මැරිලා යයි. අනිතක හිත හිතා සතුටු වෙන පුළුවන් තරම් කැපවීමක් මේ කුටියට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සතුටු වෙන පුළුවන්. ඉතින් අපිටත් සතුටුයි, අපි අනුමෝදන් වෙනවා ඔබ පින් රැස් කර ගන්න ආකාරයෙන් දැකලා. ඉතින් අපි මේ රැස් වෙන පින ගැන අපි කතා කරමු. ඊට කලින් මේ කුටි සෙනසුන පරිභෝග කළ සංඝයා මේ අනාගතයේ වැඩ සිටින මේ කුටියේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට යහපත දෙන්නේ, රාග දේශ මොහ දුරු කරන්ත උතුම් සම්බුදු බලයෙන්, පතේ බුදු ගුණ බලයෙන්, ශ්‍රී සද්ධර්මය අනුපහවේ රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ ආරේ ආරක්ෂා වේවා කියන අදහසින් උත්, ඒ වගේම කුටි සෙනසුන් පූජා කළ පින්වතුන්ද සියලු යහපත රැකවරණ ආරක්ෂා වේවා කියන අදහසින් උත්, ඒ වගේම උතුම් සිරිපා කමලේ අනුභවයෙන් කවුරුත් ගිහි පැවිදි කවුරුත් සුවපත් වේවා කියන අදහසින් උත්, අපගේ පින්වත් සුමන සමන් දෙවියන්ගේ දිව්‍ය රැකවරණය, දිව්‍ය නේත්‍ර බැල්ම මේ කුටියටත් ඒ වගේ උපකාර කර පින්වතුන්ට සැලසී දිව්‍ය ආරක්ෂාව සැලසේවා කියන අදහසින් උත් පිරිත් දේශනා සත්‍යනා කරලා ආශිර්වාද කරනවා. තුරු පිරිත් දේශනා සත්‍යනා කරලා ආශිර්වාද කරලා කුටි සෙනසුන ආරක්ෂා කරලා පිරිත් පැන් ඉහෙලා ස්වාමීන් වහන්සේලා ඉන් අනතුරු පුණ්‍යානුමෝදනා ආදී කරලා අවසානයේදී කුටි පූජා කිරීමේ ආනිසංස පිළිබඳව කෙටියෙන් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දැන් පිරිත් ආදී සජ්ජහනා කරද්දී මේ පින්තුනොත් මේ කුටි සෙනසුනේ වාසය කරන ස්වාමීන් වහන්සේලාට මොහොතක් පාසා අකුසල් දුරු කිරීමේ ශක්තිය ලැබේවා, කුසල් ඉපදීමේ ශක්තිය ලැබේවා, රාග ద్వේෂ මෝහ දුරු කිරීමේ ශක්තිය ලැබේවා කියන බලවත් චිත්ත චෛතසිකයෙන් මේ පින කරන්න, ආශිර්වාද කරන්න, ධර්මයේ සිහි කරන්න, පිරිත් කියන්න, කුටි පූජා කළ පින්නතන බලවත් අධිෂ්ඨාන කරන්න. අපි අද බලවත් පිනක් රැස් කරගත්තා. ඒ පිණී ආනුභාවයෙන් මේ කුටියේ වාසය කරන ස්වාමීන් වහන්සේලාට රාග දේශ මොහ දුරු කිරීම පිණිසම සිත් ඇදේවා, අකුසල් දුරු වේවා, කුසල් ඉපදේවා. මේ කුටි සෙනසුන් වල වාසය කරන ස්වාමීන් වහන්සේලාට කිසිම උපද්‍රවයක් නොවේවා, කරදරයක් නොවේවා කියන මෛත්‍රී සහගත සිතෙන් ආශිර්වාද කර කර පිරිසංජයනා කරන්න. එතකොට මේ කුටියේ වාසය කරන ස්වාමීන් වහන්සේ නම මොහොතක් වූ කුසල් සිතක් වැදුවොත්, කුසල් සිත වදන මොහොතක් පාසා කුටියට පූජා කළ, කුටියට උදව් කළ, අනුමෝදන් කළ අයට බලවත් පින් රැස් වෙනවා. ඒ නිසා කුටියේ වාසය කරන ස්වාමීන් වහන්සේලාට පින් බලයෙන් සිත් පතන්න,
ශ්‍රමණ කෘත්‍ය සම්පූර්ණ ගුණ ධර්ම දිනු කරන වාසනාව ලැබේවා කියලා. ඒ පිණිස ධර්මයේ ආශිර්වාදේලා පිරිස අධ්‍යයන කරනවා. අපි පින්වත් සුමන සමන්දේයන් අතුරු සියලු දෙවියන්ට ආරාධනා කොට පිරිස අධ්‍යයන කරමු. චක්‍රවාලේසු අත්‍රා චන්දු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං පරිත්තස්සවන කාලෝ අයං වදන්තා පරිත්තස්සවන කාලෝ අයං වදන්තා අරිත ධම්මසවන කාලෝ අයං වදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ සමයන් භගවා සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කම්පං ජේතවනං ඕපාසිත්වා යේන භගවා තේනුපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං පිතාකෝ සා දේවතා භගවන්තං ගාතාය රජ්ජපාසි බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංකමානා සොත්තානං රූහි මංගල මුත්තමන් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං නේතං මංගල මුත්තමන් පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා කත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමන් බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතා ච යාවාචාරිතං මංගල මුත්තමන් මාතා පිතූ පට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලා ච කම්මන්තා ඒතං මංගල මුත්තමන් දානං ච ධම්මචරියා ච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමන් ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්‍රමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමන් ගාරවෝ ච නිවාසෝ ච සන්තුට්ඨී ච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමන් කන්ද
ච සෝ චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේ තං මංගල මුත්තමං තපෝ ච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතං මංගල මුත්තමං උටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සම්බත්තමපරාජිතා සබ්බත් සොත්තිං ගච්ඡන්ති තන්තේ සම්මංගල මුත්තමන්ති ඒකේන සච්චේන සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මායි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝ ච අරන්තියේ බලින් තස්මායි නේරක්කත අප්‍රමත්තා යං කිංචි විත්තං ඉදවා උරංවා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං නත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු කායං විරාගං අමතං පනීතං යදජ්ජගා සග්ග මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රතනං පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම්නි තේ පත්තිපත්තාම තන්විදය්‍ය ලද්දා මුදා නිබ්බුතින් භුඤ්ජමානා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්භිවාතේභි අසම්ප්‍රකම්පියෝ තතුපමන්සක්පුරිසං වදාමීරෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ ආර්ය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංජාපිතේ වන්ති කුසප්පමත්තාන තේ භවං අට්ඨ මං ආදියන්ති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජයිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වා පියදත්ති කිංචි චතුවපායේහි ච විප්පමුත්තෝ චචාපිටානානි අබබ්බෝ කාතු ඉදම්පි සංඝේ රතනං පනීතං වේතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභබ්බෝ සෝ තස්ස පටිච්චාදාය අභබ්බතා දික්ෂ පදස්ස බුද්ධා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනක්ක ගුම්බේ අතා පුස්සිතක්.